සභාගත මේ වේදිකාවට කැඳවන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් මේජර් තිලින චන්ද්‍රකුමාර. මෙවැනි තීරණාත්මක තරග වටයකදී විනිශ්චය මණ්ඩලයේ සිටින සාමාජිකයෙකුගේ ගීතයක් තෝරා ගැනීම කෙනෙකුට හිතෙන්න පුළුවන්
ලබා ගන්න අවදානමක් කියලා. නමුත් මේ ඔබ ප්‍රියතම කරන ගීතයක්. ඉතින් මේ ගැන කොහොමද හිත ඇතුලේ මොන විදිහේ විවාදයක්ද තිබ්බේ? පැහැදිලිව සාරංග මට ගීතේ තෝරා ගැනීමේදී අතර මම පුංචි කාලේ ඉඳලා ආස ගීතය මම පුංචි කාලේ හපු ගීතයක් මම තනුවට ආසයි. විශේෂයෙන් මේක රචනා කරලා තිබ්බේ ලූෂන් ගුණසිංහල අපේ ආදරණීය ශිල්පියාණන්. ඒ වගේම එච් එම් ජයවර්ධන අපේ ආදරණීය සංගීතඥයා තමයි මේකට සංගීතය සපයලා තිබේ. ඒ වගේම අපි ගොඩක් ආදර කරන එඩ්වර්ඩ් සර් මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් මට විශේෂ ආසාවක් තිබා මේ ගීතයට. අනිත් එක ඔබ කිව්ව කාරණේ මේ මට ඇත්තටම මම මට අවශ්‍ය අවස්ස දෙන්න මම ඇත්තටම මම පුදුල හිතන දෙයක් තමයි මම මේ වේදිකාවට හැම වෙලෙම ගොඩ වෙන හැම වාරයක් පාසාම මගේ මට හැම වෙලෙම විතර මම සමාජයේ බඳුන් පිදුම් ලැබිය යුතු එක්තරා විදිහකින් යන්තාක දෙයකට අමතක වීගෙන යන කොට්ටාසයක් නියෝජනය කරන නිලධාරියෙක්. මොකද දැන් සාමාන්‍ය මිනිස්සු විඳින නිදහස මේ සතුට පිටිපස්සේ විශාල කැපකිරීමක් කරපු කොටසක්. ජීවිතේ හිරිමල් යවුණේ රට වෙනුවෙන් කැප කරපු කොට්ටාසයක්. අපි රටේ පුංචි රටේ ස්ථාන පහක ඉන්නවා. අභිවංශල තුනක රාගම රණවින් සේවර සහ මිසෙත් මැදුරු. ඉතින් මං මේ දිගට ගොඩ වෙන හැම මොහොතක් පාසාම මට හිතෙනවා මං මේ කොටස නියෝජනය කරනවායි කියලා. මොකද මම හිතන්නේ මම ඒ 34ක යුද්ධයෙන් තුවාල වෙච්ච අය අතරින් දැනට ජීවතුන් අතර ඉන්න දරුණුම තුවාල සිදුවිච්ච දෙවනියා. ඉතින් මට විශාල අභියෝගයක් විදේශ මණ්ඩලයේ ම ගීතේ හිමිකරුවා ඉන්නේද්දි මේ ගීතේ ගායනා කරනේ. නමුත් මට මේ විදිහටම බැහැලා එනකොට ඒක අභියෝගයක් කියලා දැනුණාම අභියෝගය ජයගත්තා කියලා දැනුණාම මට තියෙන හිතේ තියෙන මම කිසියක් අතාරින්න කැමති කෙනෙක් නෙමෙයි. ඒකටත් එක්ක විශාල හේතුවක් පොළොම මේ විදිහටම බැහැලා ගියා මට හිතෙනවා මම අභියෝගය ජයගත්තා කියලා. ඒ නිසා මම ගොඩක් සතුටුයි මේ විදිහාවේ පිළිසින්න වාරයක් පාසා අපේ ආදරණීය රණක්ෂිතයටපත් රණවිරුවන් නියෝජනය කරනවා. මේක සමාජගත යුතු විය යුතු කාරණයක්. අපි අතරම අපේ ජාතිය අපේකම අතින් බොහොම ඉහළින් ඉන්න ජාතියක්. නමුත් අවසනාවයි අපිට ඒ කරයින් සියල්ල අමතක වෙනවා. නමුත් ඒ හින්දා මම හිතනවා මේක ජයග්‍රහණ ලැබුණාට වඩා මම මේ වේදිකාවේ පිළිසින්න හැම වාරයක් පාසා මම මේ අපේ යුතුකම මහජනය තුළ තිබිය යුතුකම මම සමාජගත කරනවා කියන සිතුවිල්ල අතර ගමන් ওই ගීත ගැන කරන්නේ. ගොඩක් ස්තුතියි. මම හිතන්නේ මේ ප්‍රේක්ෂාගාරයේ පමණක් නොවේයි ජාතික රූපවාහිනිය හරහා ලෝකයේ ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඔබ පසුපස මේ වන විට සිටිනවා. ජැක්සන් ඇන්තනි මහත්මයානි, මේ ගීතේ ලස්සන නිදාන කතාවක් තියෙනවා. හැබැයි අපිට ඊට වඩා ගැඹුරට කතා කරන්න දෙයක් මේජර් තිලින චන්ද්‍රකුමාර එකතු කරනවා මේ වෙලාවේ. මේ ගීතේ තිලින ඉතා හොඳින් ගායනා කළා. මම ඒ ගීතේ පිළිබඳ වචනයක්වත් කියන්නේ නැහැ. මම වෙන මොකුත් කියන්නෙත් නැහැ. තිලින නියෝජනය කළානේ එක්තරා පක්ෂයක්. එතුමන් ඉතාම ගෞරවයෙන් යුක්ත මේ රට වෙනුවෙන් ජීවිතේ අංග පරිත්‍යාග කළ මහ විශාල පිරිවරක් වීර වන්දනාමානිත පිරිවරක් ගැන මතක් කළා. ඒ සියල්ලන්ගේම නියෝජිතයෙක් ලෙස ඔහු ඉදිරිපත් වුණානේ. අන්න ඒ ඉදිරිපත් වීමට, ඒ මතක් කර දීමට, ඒ එතුමන්ගේ ප්‍රකාශයට මේ රටේ මුළු මහත් ජනතාවම එකග වෙනවා. ඒ අන්නේ මුළු මහත් ජනතාවව නියෝජනය කරනවා මම. මගේ මුළු මහත් ජනතාවව නියෝජනය කොට ඔබ කියපු ප්‍රකාශයට ජනතා ගෞරවය මම මෙහෙම දක්වන ඔච්චරයි. ඔබේ ගායනය ගැන කතා කරනවට වඩා මට හිතෙනවා ඔබ ඔය තත්ත්වයේ ඉඳගෙන ඔබේ සෞන්දර්යාත්මක හැකියාව ඔබ ඉතා හොඳින් පෙන්නුම් කරනවා. නමුත් මට කියන්න හිතෙනවා තිලින, ඔබ නම් නියම විරුවෙක්, සැබෑ තරුවක්. ඔබට ජය. තිලින අපේ සනස්ස, මේ තිලිනගේ මේ බෙල්ලෙන් ඉහළ කොටස පමණයි සක්‍රීයව මේ හැම දෙයකටම දායක කරන්නට පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් කොහොමද මේ ගීත ගයන්නේ? මේ ශ්වසන පද්ධතිය කොහොමද මෙහෙවන්නේ? ඒකයි තිලින අපට තියෙන ඔබ අභියෝගයක් නෙමෙයි ගන්නෙ, අපි අභියෝගය ගන්නෙ. මේ අහන නරඹන ප්‍රේක්ෂක අපි ඒ අභියෝගය බාර ගන්න.
ඉතින් ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරන ගමන් මේ ගීය ගැනත් සඳහන් කරන්න ඕනේ සාරංග මම තරුණ කාලේ ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනක් කරන්නට ගීත එකතු කරමින් ඉදිද්දි ලූෂන් බුලත්සිංහල මහත්තයාට මම කිව්වා මට ලූෂන් අයියා සින්දුවක් දෙන්නකෝ ලියලා කියලා. එතකොට එතුමා තිබ් එකක් දුන්නා. හැබැයි මේක අමරදේව සර්ට තමයි මම ලියුවේ. එතුමා මේකට කැමති වුණේ නැහැ. එතුමාට මේක ගැළපෙන්නේ නැහැ කියලා එතුමා ගායනා කරන්න බැහැ කියපු එකක් කියලා. හැබැයි මම බලපුවාම මට හරියට ගැළපෙනවා මේක. මොකද ඒ කාලේ මම විවාහ වෙලා හිටියෙත් නැහැ. මට මතකයි මේ අපේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරා. පාලිත පෙරේරා තමයි මේ සරල ගීත වැඩසටහනේ නිවේදන කටයුතු කළේ. ඔහු මේකට කෙටි වචන කීපයක් යොදලා තිබුණා පාඩයක් විදිහට තනිකඩයාගේ ගීය කියලා. ඉතින් ඒ නිසා මට අදටත් ගැළපෙනවා නේද? හරි. හොඳයි. තිලින දැන් මේ ගීයේ හඬ පරාසයක් තියෙනවා සෑහෙන ස්වර පරාසයකුත් තියෙනවා. ඔබ ඒ ස්වරවලට යන්න හොඳින් උත්සාහයක් ගත්තා. මං හැමදාම කියනවා මේ සනස්ස මේ තිලිනගේ සින්දු අහපුවාම තිලිනට හොඳට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය ඉගෙනුවොත් අපට මීට වඩා හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ යෝජනාව මම මෙවර අපේ ආරක්ෂක ලේකම්තුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් නැවත නැවත යෝජනා කරනවා. කවදා හෝ ඔබට ඒ වරම ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඔබ හොඳින් ගීතය ගායනා කළා. ඔබට දේව ආශිර්වාද ලැබේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. තිලින අපේ ආදරයට ගොඩක් ස්තුතියි සර්. ඔබ කවදා හෝ මා ළඟට පැමිණේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ තිලින එඩ්වඩ් වගේම මේ එඩ්වඩ් එක දන්නේ තමයි මේ ඔය යෝජනා කරන්න ඇත්තේ මගේ නම නොකිව්වත්. මොකද අන්තිමට බේරෙන්නේ සමහර මංගාව බව එඩ්වඩ් දන්නවා. ඉතින් එඩ්වඩ් මා ස්තුතිවන්ත වෙනවා. මේ මම අද මේ තිලිනගේ එක්තර කාරණා පිළිබඳව කතා කළ යුතුයි. මම දැන් ටිකක් අපේ ජැක්සන් ඇන්ටනි සහෝදරයාත් කතා කළා ගැන ඉදිරිපත් කතා කළා යතොදත් කතා කළා. මේ සාමාන්‍යයෙන් ගැයීම හරියටි උපදින්නේ උගුරේ ආමාශය නිසා. ඉතින් ආමාශය නැතුව මම මල්කාන්තිට ඇයට මල්කාන්ති කියලාවත් කතා කරන්න බඩ නැතුව. ඉතින් මොකද බඩ ඕන කතා කරන්න. රැට ඉඳගෙනකොට විශේෂයෙන් අපේ ආමාශය අවශ්‍යයි කතා කරන්න. නැත්නම් කතා එළියට එන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ගැයුම අද ශ්‍රියානේ මල්ලිහිදිකින් ගිය එඩ්වඩ් මුලින්ම ගායනා කරනවා මං ඇහුවේ මාවනැල්ලේ මහපොළදී. එදට මතක ඇති මං එදා තමයි එඩ්වඩ් ගීත ගායනාව දැකේ. එඩ්වඩ්ගේ අයියත් ඇබිලිටිය එදා එඩ්වඩ් ගීත ගායනාව අහන්න. මතකද එඩ්වඩ්? ඔව්. ඒ ගීතේ තෝරා ගැනීම පිළිබඳ තිලිනට මං ඉතිරිවන්ත වෙනවා. තවතත් තිලිනට මේ ගමනේ ආමර හේතු වාසනාව වේවා. අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය ඇතිව එඩ්වඩ් ගීත අනුදැන මැතිව මං ගාටාවක් මං හොතර ගන්නලා ගන්න. රණවිරු තිලින චන්ද්‍රකුමාර ඔබ නියෝජනය කරන සුවිශේෂී රණවිරු කොට්ටාශයට ලබා දිය හැකි උපරිම අභිමානය ඔබ ඔවුන්ට ලබා දෙනවා. තව සතියෙන් සතිය එය තව තවත් වැඩි කිරීමේ හැකියාව ඔබ අතේමයි තියෙන්නේ. ඒ සඳහා ඔබට ශක්තියක් ධෛර්යයක් වෙන්න ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක පිරිසක් සැදී පැහැදී සිටිනවා. දැන් ඔබට අවස්ථාව ඔවුන්ට මතක් කර දෙන්න ඔබට SMS මනාප ලබා දිය හැකි ආකාරය. ඔව් මගේ අංකය අංක 9 RRS හිස්තැනක් තවල අංක 9 යොදලා 77.70 ඕනම ජාලයකින් එකේ පමණ SMS පණිවිඩ මාවත යොමු කරන්න කියලා ශ්‍රී ලාංකේය ජනතාවගෙන් සහ විදේශගතව තියෙන සිටින අපේ ශ්‍රී ලාංකේයගෙන්ට බොහොම විවෘතව ගෞරවයෙන් ආරාධනයක් කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි. විදේශයන්හි සිටින රණවිරු තිලින චන්ද්‍රකුමාරගේ රසිකයන් වන ඔබට හැකියාව තිබෙනවා ඔහු වෙනුවෙන් SMS මනාප ලබා දෙන්න. RRS හිස්තැනක් අංක 9
සඳහන් කොට 02-477-99-44-76 කියන අංකයට ඒ වගේම ඕනෑම ජංගම දුරකථන ජාලයක් භාවිත කරමින් ඕනෑම තරමක් SMS මනාප